අපි අදෝපට ක්‍රියන් සුදන වන ක්‍රිකට් ගැන හෝ පොඩක් ඉන්න වහන්න එපා. ක්‍රිකට් කිව්වහම පොඩ්ඩක් අපිට අප්සෙට් තමයි. මේ දවස්වල දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පරාජයන් එක්ක ක්‍රිකට් ගැන කිසි දෙයක් අහන්න අපි දන්න ඔබ එච්චර කැමති නෑ කියලා. පහුගිය දවස්වල ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයේ දුර්වලයි කිව්වා, පන්දු රැකීමේ අංශයේ දුර්වලයි කිව්වා. කොහමද එක පැත්තකින් පන්දු යැවීමේ අංශයේ සංවර්ධනය වෙලා තියෙද්දි ලංකාවේ පන්දු රැකීම බිඳ වැටුණා. පන්දු රැකීම දියුණුලා තියෙද්දි ශ්‍රී ලංකාවේ ආරම්භය බිඳ වැටුණා. ශ්‍රී ලංකාවේ ආරම්භය සාර්ථක වෙලා තියෙද්දි දැන් ශ්‍රී ලංකාවේ මැද පෙළ බිඳ වැටුණා. අන්තිමට වැස්සක් හරි ඇවිල්ලා ශ්‍රී ලංකාවටත් වෙන්නේ පරාජයක්. අපි ඔබට කියන්න සුදනවන්නේ ඒ ගැන නෙමෙයි, කුසල් මෙන්ඩිස් ගැන. බොහෝ දෙනෙකු ප්‍රශ්න කරනවා කුසල් මෙන්ඩිස්ට කොහොමද දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ විදිහට අවස්ථාව උදා වෙන්නේ කියලා. 2018 අවුරුද්දේ 1 දින තරඟ 14කදී ඉනිම් 13කට කුසල් ක්‍රීඩා කරලා තිනවා. හැබැයි මේ දක්වාම රැස් කරගෙන තියෙන ලකුණු 174ක් පමණයි. මේ දේශීය තරඟවලදී ලකුණු අතර සිටි පුල් තරඟව කණ්ඩායමෙන් අයින් කරලා දාලා කුසල් මෙන්ඩිස් කණ්ඩායමට දානවා. හැබැයි ඔහුට මේ තරඟ දෙකේදීම ඉනිම් දෙකේදීම රැස් කරගන්න හම්බුනේ ලකුණු 5ක් විතරයි. කුසල් මෙන්ඩිස් පසුගිය 1 දින තරඟ 5කදී ලකුණු නොලබා දැවේ ගිහිලා තියෙනවා. කොහොම හරි හතුරුසිංහ වරක් කියලා තිබුණා කුසල් මෙන්ඩිස් කියන්නේ ඕනෑම තැනක බැට් කරන්න පුළුවන් ක්‍රීඩකෙක් කියලා. හැබැයි කුසල් මෙන්ඩිස්ට ශ්‍රී ලංකාවේ පිටකරන ලයිස්ට් ස්ථාන කිහිපයක් දුන්නත් ඔහුට සාර්ථක වෙන්න බැරි වුණා. ඊයේ තරඟෙන් පස්සේ කුසල් මෙන්ඩිස්ට විතරක් නෙමෙයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහට රේවත් ක්‍රීඩා ප්‍රේක්ෂකයන් චෝදනා කරමින් එක එක පෝස්ට් දාලා තිබුණා Facebook එකේ. එක පෝස්ට් එකක තිබුණේ කුසල් මෙන්ඩිස් ඉඳ කවදාහරි හතුරුසිංහට ඔය කෝච් කමක් නැති වෙනවා කියලා. අපි හොයලා බැලුවා මෙච්චර අසාර්ථක වුණත් කුසල් මෙන්ඩිස්ට කොහොමද මේ තරම් දිගින් දිගටම අවස්ථාවන් හම්බෙන්නේ කියලා. ක්‍රීඩා ශාස්ත්‍රය නම් කතාව තියන්නේ එළමෙන ලෝක කුසලාන ඉලක්ක කරගන්න මෙන් චන්දික හතුරුසිංහ කුසල් මෙන්ඩිස් පිටිකරුවෙකු ලෙස කණ්ඩායම තුළ තියන්න හදනවා කියලා. හැබැයි කොච්චර තියන්න හැදුවත් කුසල් මෙන්ඩිස් දිගින් දිගටම අසාර්ථක වෙන හින්දා කළු පැල්ලම වැදෙන්නේ හතුරුසිංහ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලටත්. අපිටත් කාටත් හොයාගන්න බැරි මෙච්චර අසාර්ථක වෙන කුසල් මෙන්ඩිස් කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළට හැමතිස්සෙම සැරින් සැරේ එන්නේ කියලා. මේක පිටිපස්සේ අදෘශ්‍යමාන හස්තයක් තියෙනවා කියලයි ක්‍රිකට් ගොසිප් වෙත වාර්තා වුණේ.